වසර 30කට පසු අපි අසීමිත නිදහසක් භුක්ති විඳිනවා. ජනපතිතුමනි ඔබට පිං. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ සහෝදර දෙමළ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට තුනුක්කාය ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ඔහු මේ බව පැවසූහ. අපේ ගම්වලට යන්න ආයෙත් අපිට අවස්ථාව උදා වුණා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාටත් රජයටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපිට සතුටින් අපේ ජීවිත නැවත ආරම්භ කරන්න පුළුවන්. අපේම ප්‍රදේශවලට ආයෙත් එන්න ලැබෙයි කියලා අපි විශ්වාස කළේ නෑ. ඒත් අපිට මේක හීනයක් වගේ. අපේම සහෝදරයෝ නෑදෑයෝ එක්ක අපිට දැන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 25ක් තිස්සේ අඳුරු වෙලා තිබ්බ ප්‍රදේශවලට දැන් ආලෝකය වැටලා සංවර්ධනය ඉතාම ශීඝ්‍රයෙන් සිදු වෙනවා. අපේ ප්‍රදේශ තව ටික දවසකින් ශස්ත්‍රික ප්‍රදේශ වෙනවා කියලා අපිට විශ්වාසයි. ජනාධිපතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙලත් එක්ක අපේ විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා. අපිට ආයෙත් පාසල් යන්න අවස්ථාව උදා වුණා. අපේ අධ්‍යාපන කටයුතු වලට ජනාධිපතිතුමාත් රජයත් පහසුකම් සලසාවි කියලා අපිට හොඳටම විශ්වාසයි. අපි හොඳට ඉගෙනගෙන මේ රටට සේවයක් කරනවා. අපි පදිංච වෙලා හිටපු ප්‍රදේශවලට ආයේ තාවම යාළුවෝ ඔක්කොම නැවතත් හම්බ වුණා. ඒක කියාගන්න බැරි සතුටක්. අපි ඔක්කොටම වෙනදා විදිහටම එකතු වෙලා ආයෙත් අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්. උතුරු වසන්තයේ වැඩපිළිවෙල යටතේ යලි පදිංචි කළ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට ජනාධිපතිතුමා තුනුක්කාය ප්‍රදේශයට යද්දී සහෝදර දෙමළ ජනතාව ඉතා සෙනෙහසින් ජනාධිපතිතුමා පිළිගත්හ. ඔවුන් සියලු දෙනා අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන බවට සහතිකයක් ලබා දුන්නේය. தவறான வழி கூண்டு போனார்கள். அது பெரிய பாவம், அது பெரிய அநியாயம். அதன் காரணமாக எமது மக்கள் ஆங்கும் இங்கும் போக வேண்டி வளர்ந்தது. அதனால் எமது மக்கள் சொந்த நாட்டில் அகதிகள், அகதிகள் ஆனர்கள். இது எமது நாடு. இந்த நாட்டில் நாம் எல்லோரும் ஒரு தாய் மக்களாக வாழ வேண்டும்.